सुबुदर्शन तरवि मैं अवसान वर्षे साकर समीकरण पाद में सरल समीकरण विशदी मेपते මේ භාගමේ සමීකරණය මේ VGA භාගමේ සමීකරණ විසඳීම ගැන තමයි අපි සාකච්ඡා කරේ. එතකොට දූලපතාලට මම පැවරුවා 15 එක අභ්‍යාසය කරන්න කියලා. ඔගලන්ට ඒකේ යම් ගැටලුකම් තියෙනවා නම් අපි දැන් සාකච්ඡා කරමු. ඒකම උත්තරත් අපි සාකච්ඡා කරගෙන මේ යමු. නේ ඔගලෝ දෙවෙනි ගාන මේ දෙවෙනි ගාන පළවෙනි එක උත්තරේ කීයද ආවේ? උත්තරේ මට කියන්න. පහයි සර්. පළවෙනි එක උත්තරේ පහද හැමෝටම බලන්න. එතකොට අපි දෙවෙනි එකට ගියා. හා? වෙනස්ද? හයක් ආවා සර්. සර් බෙදුවම හයක් එනවා. එතකොට මේ පියා අයින් වෙන්න එපා. එතකොට දරුවන් ගානින්නේ පහයි. දරුවන් ගණන් x කියලානේ දීලා තියෙන්නේ. මෙතන දරුවන් ගණන් x කියලානේ දීලා තියෙන්නේ. p1 හා ඔහුගේ දරුවන් රුපියල් 270ක මුදලක් සමසේ p1 හා ඔහුගේ දරුවන් රුපියල් 270ක මුදලක් සමසේ බෙදා ගන්න. එවිට x අයිකු ළඟ ඇති මුදල වන්නේ රුපියල් 45ක්. දරුවන් ගණන x less එකගෙන සමීකරණයක් ගොඩනගන්න ඒ සමීකරණය විසඳා දරුවන් ගණන සොයන්න. p එක හා ඔහුගේ දරුවන් රුපියල් 270 සමසේ 270 බෙදුවේ x එකතු කිරීමකින් 270 මුදලක් සමසේ බෙදා ගන්න. එකයි කට ලැබෙන රුපියල් 45. ඔහොම. ඊට පස්සේ අපි හරහට ගුණ කරොත් 45 වාරයක් x ධන 1 සමාන වෙනවා 270ට. එතකොට අපි මේක බෙදනවා 45ම බෙදන්නත් පුළුවන්. මෙතන උත්තරේ පහ තමයි ඉන්නේ. එතකොට x එකතු කිරීම 1 සමාන 6යි. එතකොට x එකතු කිරීම 6 x එකතු කිරීම 1 6 වුණාම එකක් අඩු වෙන්නේ බෑ මෙතන දෙපැත්තට. x වෙනේ හරිනම් දරුවන් ගන්න x සමානයි 5යි. දරුවන් ගන්න 5යි. හරිද පුතා? අර 6 කිව්ව පුතා පැහැදිලිද? හරි සර්, thank you. හරි. right. එතකොට දෙවෙනි ගැටලුව සර්. ඔව් කියන්න පුතා. සර් ඔය පළවෙනි ගන්න සර් මේ 45යි x ධන 45 සමාන 270 කියලා ගත්තාට ප්‍රශ්නයක් නැහැ. 45යි x ධන 45. ඒ කියන්නේ ඔය මෙතේ කෙලිම වරහණක් ඉවත් වෙන එකනේ. 45යි x ධන 45 අතර ලැබෙන 270යි. ඔව් ඒකත් හරි. වැරද්දක් නැහැ. 45x කියන්නේ දරුවන්ට ලැබෙන මුදල පියාට ලැබෙන මුදල තමයි 45 සමාන කරන 270. ඒත් හරි ඡන්දෙව්. හරි සර්. right. ඊළඟට අපි මේකේ මේ දෙවෙනි ගැටලුව 5න් 3 යන සංඛ්‍යාවේ ලවයත් හරයත් එකම සංඛ්‍යාවක් එකතු කිරීමෙන් ලැබෙන භාගයේ 10න් 9ක් වේ. එකතු කළ සංඛ්‍යාව කීයද කියලා අහන්නේ දුන්නේ. එතකොට සමීකරණය කොහොමද කොට නැගුවේ? 5න් 3 එකතු කිරීම x සමානයි 10න් 9. ඒ කියන්නේ 5න් 3 එකතු කිරීම x කියලාද? සමානයි 10න් 9.
මෙහෙම ලිව්වොත් වැරදි පුතේ. මේ ඒ කියන්නේ උත්තරේ එනවා 10න් 3ක්. ඒ වුණාට සේ ඒක අර මේකට දැන් මෙතන මෙහෙම ලිව්වොත් මෙතන තියෙන වැරද්ද තමයි 5න් 3ට 8 යට එකක් දාන්න ඕනේ. 5න් 3ට x කියන්නේ සංඛ්‍යාවක් එකතු වෙනවා. 5න් 3ට සංඛ්‍යාවක් එක. යටින් එකක් දැම්මත් x-ම තමයි. ඒත් වැරදි. සර්. ඔව්. සර් ඒකල් මේ 3 එකතු කිරීම x බෙදීම 5 එකතු කිරීම x. අන්න හරි. ඒකේ මේ කියනවනේ මෙතන. ලවයටයි හරයටයි එකම සංඛ්‍යාවක් එකතු වෙන්නේ. එතකොට 3 එකතු කිරීම x 5 එකතු කිරීම x සමානයි 10න් 9. ඔන්න ඔහොම මෙන්න. මෙහෙම ආවම වෙන්නේ භාග සංඛ්‍යාවට සංඛ්‍යාවක් එකතු වෙලා. භාග සංඛ්‍යාවට සංඛ්‍යාවක් එකතු වීමෙන් 10න් 9 හැදෙනවා කියලා මෙතන කියනවා නම් මේක හරි. මෙතන කියන්නේ දීලා තියෙන භාග සංඛ්‍යාවේ හරය සහ ලවයට එකම සංඛ්‍යාවක් එකතු කිරීම. දීලා තියෙන භාග සංඛ්‍යාවේ හරයයි ලවයටයි එකම සංඛ්‍යාවක් එකතු කිරීමෙන් කිව්වොත් මේ විදිහට එනවා. දැන් මේක අපි විසඳනවා. මේක විසඳනකොට දැන් ඕගොල්ලන්ට පේනවා අපි රේඛීය සමීකරණයකට යන හරස් ගුණිතය කරාම 9 වාරයක් 5 එකතු කිරීම x සමාන වෙනවා 10 වාරයක් 3 එකතු කිරීම x-ට. එතකොට මෙතන 9 වාරක් 5 45යි 9 වාරක් x 9යි x මෙතන 10යි 30යි 10 වාරක් 3 30යි x sorry 10යි x 10යි x ඔන්න දෙන්න එනවා. දැන් අපි මෙතන 9x ඉවත් කරගමු. එතකොට අපි මේක එකපාරම අපිට මෙහෙම කරන්නත් පුළුවන් වුණා බලන්න. මෙයා ධන 45 නේ පුතා. අපිට පීවර දෙකක් එකපාර කරගන්න පුළුවන්. මෙයාම අපි මේ පැත්තෙම තියාගන්නවා. මෙයා ධන 30. අපි මෙයාව මෙහෙට ගන්නවා. 9x ධන 9x එහාට ගන්නවා. ඔන්න මම පීවර දෙකක් එකපාර කරා. කල්පනා. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තට එනවා 45 අඩු කිරීම 30. එහා පැත්තට එනවා 10x අඩු කිරීම 9x. 45න් 30ක් අඩු කරාම 5යි 10x කියන 9x අඩු වුණාම x. එන්න නිසා x කියන්නේ 5යි. ඔබෙන් අහන්නේ එකතු කළ යුතු සංඛ්‍යාව 5යි. උත්තරේ අපි චෙක් කරන්න පුළුවන්. ඔව්. 15 නෙමෙයිද? ආ මෙතන 15 15 sorry. 15. Thank you. 15. එතකොට එකතු කළ යුතු සංඛ්‍යාව 15. එතකොට අපි බලමු ඕන. 5න් 3 15 ගන්න එකතු කරා. 15 ගන්න එකතු කරාම උඩ එනවා 18යි යට එනවා 20යි. දැන් සරල කරොත් දෙකෙන් බෙදුවා. දෙවරක් 9යි දෙවරක් 10යි. 10න් 9 හැදෙනවා. ඔන්න ඔහම. පැහැදිලි? දුල්ලෙත් හරිද? පැහැදිලිද? පැහැදිලි සර්. ෆයි. එහෙමනම් අපි එනවා ඊළඟට මට දැන් මේ ඔකම හද ඔගොල්ලෝ අමාරුයි කියනවනම් මම හදන්නම් මට උත්තර ටික කියුම් බලන්න ඉක්මනට හැමෝම පළවෙනි එකේ කීයද ආවේ උත්තරේ කතා කරන්න ආපු උත්තරේ කියන්න ඔකේ සර් ගණන් ටිකක් පන්තියෙදිම හැදුවා ඔව් මම එකක් හැර එකක් හැදුවා හදපු නැති ඒවයි උත්තර ටික කියන්න ඔයගොල්ලන්ට ඉතුරු ටික හදන්න කිව්වා මම හදලා නැහැ වගේ මට පේන්නේ. සර් B B එකේ x 5 5න් 4යි. B එකේ 5න් 4යි. ඔව්. ඊට පස්සේ මම අද පේව නැතුව කියන්න බලන්න. වෙනස්කම් දිනව නම් කියන්න. කවුරු හරි කෙනෙක් කියන්න පුතන්. චන්දිව මට කියන්න පුතා උත්තර ටික. සර් මම ඔක්කොම ටික හැදුවා. ඔස්සේ මම ඔක්කොම ටික හැදුවා මේ ඔක්කොම ටික සර්
ඔසෝ ඔක්කොම ටික ඇද්දුවර පන්ති කරපු ටිකත් ආය හැදුව. ආ කමන්නේ මට ඔක්කොම උත්තර ටික කියන්න. බොහොම හොඳයි. පළවෙනි එකට 14යි. පළවෙනි එකේ 14යි. ඔව්. දෙවෙනි එක 5න් 4යි. 5න් 4නේ. ආ. ඔව්. දෙවෙනි එකේ 1යි. තුන්වෙනි 1යි. D එකද? 2. ආ. D එක 2යි. ආ. E එක 1යි 2න් 1යි. ආ F එක 5යි මට කෝඩ් එක විනාඩිය දෙන්න මම ඔව් මම කියන් 5යි හරි G එක 19යි ආ H එක 11යි ආ I එක 25යි 25යි ඔව් J එක 5යි K එක 6යි L එක 3යි M එක 3යි N එක 1යි O එක 1යි 4න් 1යි P එක 5යි Q එක 2යි R එක 7යි ඇච්චරයි දෙදී ඔව්නේ ඔව් බොහොම හොඳයි අර මං කිව්වේ මං හදපු ඒවත් එක්ක ඔව් ඒක හදන්න ඕන බලන්න අනිත් අය සර් H එක පහ නෙමේද H එකේ H එක H එක කියන්නේ කපල් හැටේන නේ H එක ආ මෙතන H එක 11 ඔයා කිව්වේ පහයි කියලාද 4x හරහට ගුණ කරාම 4x 8 3x ධන 1 4x අඩු කිරීම 3x මෙතන 8 1යි 8 1යි 9යි h එක 4x 8 3 ආ මෙතන 3 නේද 3යි 8යි 3යි 11 උත්තර 11යි මෙතන 8 මෙහාට එනවා 8යි 3යි 11යි තේරුණාද මේ දෙන හරහට ගුණ වෙනවනේ 4 වරක් x 4යි x 4 වර දෙක 8යි 3 වරක් x 3යි x 3 වරක් එක 3යි දැන් පුතා මේ 3යි x අපි මෙහාට ගන්නවනේ ඒ කියන්නේ අඩු කිරීම 3යි x මේ ඍණාට එහාට ගන්නවා ඒතර ධන 8 වෙනවා 8යි 3යි 11යි හරිද गैटलो हदपूम अर्दी उत्तर ससदल बलाकुल गैटलू हदूता मेक गणित विषय अभी अदयानी समगामी समीकरण अवस्था नमेदि हनुमगत्ता अभी बल मुंट ලියන මාතෘකාව සමගාමී සමීකරණ විසඳීම කියලා සමගාමී සමීකරණ අපි අභ්‍යාසයටම කෙලින්ම යා अभी गम बना एक पलवी गाने मंगा हदाय मेकी तीनों होता එක්ස් එකතු කිරීම 2y සමානයි 10යි කියලා. අනිත් එක තියෙනවා 2x අඩු කිරීම 5y සමානයි 2යි කියලා. සමගාමී සමීකරණ වෙනකොට අඥාත එකකට වඩා වැඩි අවස්ථා තමයි ඒ. මේකේ අඥාත දෙකක් තියෙනවා.
අඥාත දෙක තමයි එක්කෙනෙක් x අනිත් එක්කෙනා y සරල සමීකරණයක තියෙන්නේ එක අඥාතයයි එක අඥාතයක් මූලික වෙලා තමයි සරල සමීකරණ ගොඩනැගෙන්නේ එක අඥාතයක් නම් x සමීකරණයක් ප්‍රමාණවත් විසඳුම් හොයන එම සමීකරණයේ සත්‍ය සමීකරණයක් වෙන අගය හොයාගන්න එක සමීකරණයක් ප්‍රමාණවත් අඥාත දෙකක් වෙනකොට අඥාත දෙකක් නම් ඊට අනුරූප සමීකරණ දෙකක් ඕන අඥාත තුනක් නම් ඊට අනුරූප සමීකරණ තුනක් ඕන අඥාත ගණනට අනුරූප සමීකරණ තියෙන්න ඕන ඒවා එම සමීකරණ සත්‍ය සමීකරණවල අගයන් හොයාගන්න ඒකයි සමගාමී වෙන්නේ ඒවා අපි හඳුනන සමගාමී සමීකරණ කියලා එතකොට අපි 9 පන්තියේදී සමගාමී සමීකරණ පිළිබඳව ආරම්භය ගන්නවා 10 දී අපි එතනින් එහාට පීවර කර තමයි යන්න හදන්නේ. එතනදී මම 9යි 10යි කොටස් සැසඳුවොත් මෙන්න මේ වගේ අවස්ථා තමයි එන්නේ. 9 දී අපිට දෙන ලද සමීකරණ වල සමීකරණ දෙකේ දැන් අපිට 2x + 2y = 10යි ඊළඟ එක්කෙනා අපිට දුන්නේ 2x + 5y = 2 වගේ අවස්ථා තමයි අපි 9 දී සාකච්ඡා කරේ. ඒ කියන්නේ මේ දෙනලද සමීකරණ දෙකෙන් එක් අඥාතයක සංගුණක සමාන වෙන අවස්ථාව අනිවාර්යයෙන්ම ඔබට 9 ඔබ විසඳපු සමගාමී සමීකරණවල දක්නට ලැබුණා. සමීකරණ දෙකේ එක් අඥාතයක් ගත්තාම ඒ අඥාතේ සංගුණක සමාන වෙන අවස්ථාවක් තමයි ඕගොල්ලන්ට 9 දී දුන්නේ. දැන් 10 දී ඔබට පේනවා ඇති එහෙම වෙන්නේ නැහැ. මෙතන සංගුණකයේ ධන 2යි මෙතන සංගුණකයේ ධන 1යි නොපෙනුනාට සංගුණකයේ සමාන නැහැ මෙතන සංගුණකයේ ධන 2යි මෙතන ඍණ 5යි සමාන නැහැ එතකොට එහෙනම් මෙන්න මේ වගේ අවස්ථා තමයි අපිට දැන් සාකච්ඡා කරන්න වෙන්නේ මේකෙදි දරුවනි මේකෙදි අපි මොනව කරත් මේකෙදී අපි මොනව කරත් මේක අඥාතයක් අයින් කරගන්න ඕන. අපි මොනව කරත් මේක අඥාතයක් අපි අයින් කරගන්න ඕන. එක අඥාතයක් අයින් කරගත්තට පස්සේ තමයි අපිට විසඳුම් හොයන්න පුළුවන් වෙන්නේ. ඔන්න බලන්න. අපි කොහොමද මේක එක අඥාතයක් අයින් කරගන්නේ? අපි පළවෙනිම මේ සමීකරණ දෙක පුතා අංක කරගන්නවා අපේ පහසුවට 1 2 කියලා. දැන් අපි තීරණය කරනවා මේකේ මොන අඥාතයද ඉවත් කරගන්නේ. x වද y වද. එහෙමනම් අපි ඊළඟට කල්පනා කරනවා මේකේ x ව ඉවත් කරගන්න නම් මේකේ වඩා පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන් කවුද කියලා. අපි කල්පනා කරනවා මේකේ වඩා පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ කවුරුන්ද කියලා. වඩා පහසුවෙන් ඉවත් කරගන්න මොන අඥාතයේද? x ද y ද? ඒක තමයි අපි තීරණය කරන්නේ. මේකේ අපිට ඉතා පහසුවෙන් ඉවත් කරන්න පුළුවන් x හේතුව මෙතන x ගේ සංගුණකයේ 2යි මෙතන x ගේ සංගුණකයේ 1යි අප තව එක සමීකරණයක් ගොඩනගලා x ගේ සංගුණක සමාන කරගන්න පුළුවන්. y ව ඉවත් කරනවා නම් අපිට තව සමීකරණ දෙකකට යන්න වෙනවා. ඇයි සංගුණක සමාන කරගන්න නම් 2 5 10ට යන්නේ පැ. එතකොට මේ පළවෙනි සමීකරණේ 5න් ගුණ කරන්න වෙනවා දෙවෙනි සමීකරණේ 2න් ගුණ කරන්න වෙනවා තව සමීකරණ දෙකක් ඔබ ගොඩනගන්න වෙනවා. දෙකක් ගොඩනගලා වැඩේ කරනවද එකකින් එකක් ගොඩනගලා අපිට කරන එකද දීසි. ඒ අනුව අපිට පැහැදිලි එක සමීකරණයක් ගොඩනැගීම අපිට ප්‍රමාණවත්. එහෙමනම් දැන් අපි මෙන්න මේ x ගේ සංගුණකයේ 2 බවට පත් කරගන්න පළවෙනි සමීකරණයේ පුතා අපි ගුණ කරනවා 2ෙන්. 2ෙන් ගුණ කරනවා. එතකොට ඔබට පේනවා එනවා මෙතන 2යි x එකතු කිරීම 2යි y 2ෙන් ගුණ වුණාම 4යි y 10 2ෙන් ගුණ වුණාම 20යි. ඒ සමීකරණය අපි හඳුන ගන්නවා 3 වෙනිය කියලා. එයාව අපි කියන්නේ 3 වෙනිය කියලා. හරි?
එතකොට මේකේ මේකේ පුතා ඊළඟට අපි මෙතන දෙවෙනි සමීකරණෙත් අපි ළඟට ගන්නවා 2x + 5y = 2 මේක අපි දෙවෙනි සමීකරණේ දැන් අපිට පැහැදිලි දැන් ඔන්න අපිට මෙතන අඥාතේ සමානයි මේ මේ අඥාතේ සංගුණකේ සමානයි මෙයත් ධන 2යි මෙයත් ධන 2යි දැන් අපිට x ඉවත් කරන්න ලේසි දෙන්නම ධන 2 එතකොට අපි මේ 3යි 2යි එකතු කරලා හරියන්නේ නැහැ. එතකොට 4ක් වෙනවානේ. අපි අඩු කරන්න වෙනවා. අන්න අපි දැන් තීරණය කරනවා 3 වෙනි සමීකරණයෙන් අපි දෙවෙනියව අඩු කරමු. අඩු කිරීම. එතකොට ඕගොල්ලන්ට පේනවා මෙතන 2x එකතු කිරීම 4y අඩු වෙනවා මේ සම්පූර්ණ ප්‍රකාශනයේ. දෙකයි x ඍණ 5y මෙතන එනවා 20 අඩු කිරීම 2 එතකොට මෙතන එනවා 2x ධන 4y අඩු කිරීම 2x එකතු කිරීම 5y 20ෙන් 2ක් අඩු වුණාම මෙතන 18යි මෙතන මෙතන 2x 2x ඉවත් වෙනවා මෙතන 9y සමානයි 18යි අපි දෙපැත්තම 9ෙන් බෙදනවා ඊළඟ පියවරේ බෙදමුකෝ එතකොට 9i y = 18යි. එතකොට දෙපැත්තම 9ෙන් බෙදුවාම 9ට 9 ඉවත් වෙනවා. මෙතන 9ව 1යි 2යි. එම නිසා y = 2යි. ඔන්න අපිට y ආවා. ඊට පස්සේ අපි y = 2 මේ සමීකරණ තුනෙන් ඕනම එකකට ආදේශ කරන්න පුළුවන්. වඩා පහසු වෙන්නේ 1 කියලා මට පේනවා. 1ට ආදේශය. 1ට ආදේශය. එතකොට අපි සමීකරණයේ නැවත මෙහෙම ලිව්වොත් x එකතු කිරීම 2y කියන්නේ එතකොට 2 ගුණයක් 2 සමානයි 10. එතකොට එනවා x එකතු කිරීම 4 සමානයි 10. ඊළඟට අපි ප්‍රත්‍යක්ෂ භාවිතයට යනවා 4ක් අපි අඩු කරගමු 4ට 4 ඉවත් වෙනවා x සමානයි 6. අවසානයේ අපි විසඳුම් ලියන එක නිසා විසඳුම් x සමානයි 6යි y සමානයි 2 වේ. මේ ඔන්න. පැහැදිලිද? ඕන මේ අගයන් දෙක මෙතට ආදේශ කරලා බලන්න. 6යි 4යි 10යි 4ෙන් මෙතන 6 වරක් දෙක 12ෙන් 10ක් අඩු වුණාම 2යි. ඔන්නෝයි දැන් අපි මෙතන තීරණය ගත්තා x ඉවත් කරන්න එක සමීකරණයක් අපිට ඕනුනේ ළමෙක් y ඉවත් කරන්න නම් යා සමීකරණ දෙකක් ගොඩනගලා හැදුවත් උත්තරේ මේකම තමයි එන්නේ එහෙනම් මේ අංගයන් දෙකකදී මේ සමීකරණ දෙක සත්‍ය සමීකරණ බවට පත් වෙනවා යම් දෙයක් අහන්න තියෙනවා නම් ඔයගලන්ට අපහැදිලි දැනක් තියෙනවා නම් දැන් අහලා විසඳ ගන්න ඒකම සටහන් කරගන්න හරි දරුවනි සටහන් කරගෙන මාව දැනුවත් කරන්න
හරිද? හරිද? හරි. එහෙම වුණොත් අපි යමු දෙවෙනි තව ගැටලුවකට. ඒ පොඩ්ඩක් ඉන්න තාම ඉවරයි. ඉක්මන් කරමු. හරි. එතකොට අපි බලමු තව ගැටලුවක්. මේක තියෙනවා මෙන්න මෙහෙම. ඔගොල්ලෝ දැන් හදන්න උත්සාහ කරන්න. 2x එකතු කිරීම 5y සමානයි 9යි. අනිත් එක තියෙනවා 3x එකතු කිරීම 2y සමානයි 8යි. දැන් ඉතල තීරණය ගමු අපි කොහොමද කරන්නේ කියලා. අංක දෙක ඔබත් ලියාගන්න මාත් එක්කම කරමු. අපි සමීකරණ දෙක නම් කරගමු 1 2 කියලා. දැන් හොඳට බලන්න x ගේ සංගුණකය මෙතන 2යි 3යි දීන y के සංගුණකේ 5යි 2යි දී. අපිට පුළුවන් ද තව x සමීකරණයක් පමණක් ගොඩනගලා x හරි y හරි ඉවත් කරගන්න. 2 3 කරන්න බෑ. 3 2 කරන්නත් බෑ. හැබැයි දෙන්නම 6 කරගන්න පුළුවන්. 5 2 කරන්නත් බෑ. 2 5 කරගන්නත් බෑ. දෙන්නම හැබැයි 10 කරගන්න පුළුවන්. එහෙමනම් අපිට කොහොම කරත් තව සමීකරණ දෙකකට යන්න වෙනවා. අපි තීරණය කරමු x ව ඉවත් කරනවා කියලා නැත්නම් y ව ඉවත් කරනවා කියලා අපි තීරණය කරමු. y ව ඉවත් කරන්න නම් ඔබ මට කියන්න පළවෙනි සමීකරණේ කීයෙන්ද ගුණ කරන්න වෙන්නේ? y ව ඉවත් කරන්න නම් එයාව දෙකෙන් ගුණ කරන්න වෙනවා. එම ගුණ කරලා ඕගොල්ලෝ ගොඩනගා ගන්න තුන්වෙනි සමීකරණය. දෙවෙනි සමීකරණේ ගුණ කරන්න වෙනවා කීයෙන්ද? 5. 5. ඕගොල්ලෝ හදා ගන්න හතරවෙනි සමීකරණය. 3යි 4යි දිහා බලලා තීරණය කරගෙන මට xy හොයලා දෙන්න. මන් දෙන්න වෙලාව. අදලා මට කියන්න ඉක්මනට xy කියන්න. සේත කොටස හතන x හොයන්න තව මේ දෙකකට යන්න වෙනවද? y ව අපි y ගේ සංගුණකේ සමාන කරලා ඉවර වෙලා සුළු කරාම අපිට x එනවනේ. දැන් y අපිට මේ එක අඥාතයක් ඉවත් කරගන්නනේ සංගුණක සමාන කරගන්නේ. එක අඥාතයක් ඉවත් කරගන්න මේ සංගුණක සමාන කරගත්ත සමීකරණ දෙකක් අපිට ඕන වෙනවා. ඒ සමීකරණ දෙක ඊට පස්සේ විසඳුවාම එකතු කරලා හරි අඩු කරලා හරි ඊට පස්සේ y ව අපිට අයින් කරගන්න පුළුවන්. y ව අයින් කරාම x ව එනවා. x ව ඊට පස්සේ ආදේශ කරාම අපිට y ව හොයාගන්න පුළුවන්. තව අපි අමතර සමීකරණ මේ දෙක විතරයි ගොඩනගන්නේ.
අගයන් ආව ගම මාව දැනුවත් කරන්න. X සමානයි 2යි y සමානයි 1යි x සමානයි 2යි y සමානයි 1ද 1යි 1යි දෙවරක් දෙක 4යි 5යි 5යි 4යි 9යි තුන්වරක් දෙක 6යි 6යි 2යි 8යි හරි දුව මේක තමයි උත්තරේ අපි හදමු බලන්න එතකොට මෙතන දෙකෙන් ගුණ කරාම මෙතන ඉන්නේ 4යි x මෙතන දෙවරක් පහ 10යි y සමානයි දෙවරක් නැමේ 18යි මෙතන පහෙන් ගුණ කරාම 15y x පස්වරක් දෙක 10යි y අටවරක් පහ 40යි දැන් අපිට පැහැදිලි 10යි y 10යි y සංගුණක සමාන වෙලා එහෙනම් දැන් මෙතන ධන 10යි ධන 10යි සංගුණක ලකුණ සමානයි එහෙනම් අඩු කරන්න වේ එතකොට අපිට වඩාම ලේසි 4න් 3 අඩු කරන්නේ. අපි පුළුවන් තරම් ඍණාගයන් මග හැරලා යන්න ඕනේ. එතකොට අපිට මෙතන පේනවා 15x එකතු කිරීම 10යි y වම්මත පැත්තේ වම්මත පැත්තේ ප්‍රමාණයෙන් අඩු කරනවා මේ වම්මත පැත්තේ ප්‍රමාණය. වරහනක් දාගත්තේ දෙන්නම අඩු වෙන්න ඕනේ හින්දා 10යි y මෙතන 40න් 18ක් අඩු කරනවා. දැන් මේ වරහන දාගත්තේ නැති වුණොත් එහෙම වෙන්නේ ඔන්න ඔහමයි ඕගොල්ලෝ ලියන්නේ. ඒතර ඕගොල්ලෝ කරන්නේ 4x විතරයි අඩු කරන්නේ. නමුත් මෙතන ප්‍රකාශනයක් නේ මෙතන පද දෙකක් තියෙන ඉඳ මේ දෙන්නම අඩු වෙන්න ඕන. එතකොට මෙතන එනවා 15x ධන 10යි y අඩු කිරීම 4x අඩු කිරීම 10යි y මෙතන 40න් 18ක් අඩු වුණාම දරුවනේ 22යි. එතකොට මෙතන පහ 10යි වයිට 10යි වයි ඉවත් වෙනවා මෙතන එනවා 11x මෙතන 22යි අපි දැන් මොකද කරන්නේ දෙපැත්ත මේ 11ෙන් බෙදනවා එතකොට මේ 11ට 11 ඉවත් වෙනවා x සමානයි 2යි ඔන්න ඔහොමයි ඊට පස්සේ අපි x සමානයි 2 ආදේශ කරමු මේ කැමැති සමීකරණයට අපිට වඩා පහසු එක අපි ගමු මම ගන්නවා එකට ආදේශය කියලා එකට ආදේශය එතකොට මෙතන එනවා දෙක ගුණ කිරීම දෙක එකතු කිරීම පහයි y සමානයි 9යි එතකොට මෙතන එනවා හතර එකතු කිරීම පහයි y සමානයි 9යි දැන් දරුවනේ අපි කරන්නේ දෙපැත්තෙන්ම හතරක් අපි අඩු කරනවා මේ පැත්තෙන් හතරක් අඩු කරනවා මේ හතරට හතර ඉවත් වෙනවා එතකොට මෙතන එනවා පහයි y සමානයි 9න් 4 පුතා 5යි දැන් අපි කරන්නේ දෙපැත්තම පහින් බෙදනවා y වෘත්ත කරගන්න ඕනේ කියලා ප්‍රත්‍යක්ෂ පහට පහ බෙදෙනවා
y සමානයි. පහට පහ බෙදුනහම 5 y එකයි උත්තරේ එකයි. අවසානයේ මෙහෙම ලියන්න පුරුදු වෙන්න. 22 x සමානයි 2යි y සමානයි 1යි. ඕන්න ඕන. සාමාන්‍යයෙන් මේ වගේ ගැටලුවකට ලකුණු ප්‍රදානය කරනකොට මේ අමතර සමීකරණ දෙකට එක එක හම්බ වෙනවා. ඊට පස්සේ මේ සමීකරණය අඩු කළ යුතු බව හඳුනා ගැනීමට එකක් දෙනවා. ඊට පස්සේ මෙතන උත්තරේට එකක් එනවා. ආදේශ පියවරට අනිවාර්යයෙන් එකක් එනවා. ඊට පස්සේ y ට මෙතන එකක් එනවා. සමහර වෙලාවට මේ එක එක මෙතන මේ විසඳුම් දැක්වීමට එකක් දෙනවා. ඒකෙන් මේ දැක්වීම. ඔය විදිහට ලකුණු බෙදීමක් කරන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයකදීත් අපි මේ වගේ තමයි වෙන්නේ. මේකෙන් ලකුණක් දෙකක් තව අඩු වෙයි. මොකද මේ සමී මේ වර්ග සමගාමී සමීකරණ ගැටලුවේදී තවත් එක් ගැටලුවක් එක් කොටසක් විදියට. නැත්තම් භාවිතේ සම්බන්ධ වෙන්නේ තව ඉස්සරහට අපි ගැන සාකච්ඡා කරනවා. ඔන්නෝමයි පුතේ. පුතාලට යම් දෙයක් අපහැදිලි නම් මේක තේරුම් නැති තැනක් තියෙනවා නම් අහන්න මම ඒක කියලා දෙන්නම්. දැන් අපි ඊළඟ අවස්ථාවට එමු. ඊළඟ ගැටලුව මෙන්න මෙහිම ආවේ. මන් ටිකක් මේ විදියට වෙනවා. 3i x අඩු කිරීම 4y. 3i x ධන 4y සමානයි 9යි. දැන් මම කිසිම උදව්වක් දෙන්නේ නැහැ ඔයගොල්ලෝ උත්සාහ කරන්න. 2i x අඩු කිරීම 5y එකතු කිරීම 17 සමානයි 0යි. මේක විසඳන්න. ප්‍රශ්න අංක 3. මම පොඩි මෙහෙම උදව්වක් පොඩි උදව්වක් දෙන්න මෙයා එක දෙක කරලා ලියා ගත්තාම මෙන්න මේ දෙවෙනි සමීකරණය ඔයගොල්ලෝ පිළියෙල කරගන්න අඥාත දෙක එක පැත්තකට තියෙන්න සංඛ්‍යාත්මකක අනිත් පැත්තට තියෙන්න නේ එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ 17 තමයි මෙතන අපි අයින් කරගන්න එතකොට අපිට එකපාර ගන්න පුළුවන් 2x අඩු කිරීම 5y සමානයි 17 අඩු කරන්න දෙපැත්තෙන්ම 17ක් අඩු කරන්න එතකොට ඉන්න 17 වෙනවා 3 17 අන්න යාම අපි තුන්වෙනි සමීකරණය කියලා තියාගන්න. දැන් 1 3 දිහා බලලා තීරණය ගන්න. 1 3 දිහා බලලා තීරණය ගන්න බලන්න. ඔබ මොන තීරණේ ගත්තත් x y ඉවත් කරන්න තීරණය කරත් y y ඉවත් කරන්න තීරණය කරත් අවසානයේ අවසාන උත්තරේ වෙනස් වෙන්න බෑ. එහෙනම් ඔබේ තීරණේ බලමු.
කීයද උත්තරේ දරුවනි? අද ගෝය කියන්නේ आवेदन तो आम है। Y समान है तुम्हें। हाँ? Y समान है तुम्हें इसे एक से कहाँ महादेव? ये Y समान है दहाई दे। Y समान है दहाई। ओ Y समान है दहाई आ। x की है x का काम हो ना सर वो क्या लग रहा है सर मत आवे x समान है ऋण एक आई y y समान है तू नहीं y तू नहीं අපි බලමු එන ගොඩක් වෙලා ගියා දැන් අපි මේකේ මම තීරණය කරනවා y විවත් කරන්න y විවත් කරන්න එතකොට මම පළවෙනි සමීකරණය දැන් මට 4y 5y ඉන්නේ තින් එතකොට කොහොමත් 20ට තමයි ගන්න වෙන්නේ පළවෙනි සමීකරණේ මං ගුණ කරනවා පුතා පහෙන් පළවෙනි සමීකරණය පහෙන් ගුණ කරාම මේ හැම පදයක්ම පහෙන් ගුණ වෙනවා. දැන් මුලින්ම x සමාන කරන් ඉන්නත් පුළුවන් නේද? ඔව් කොහොම කරත් එක උත්තරයට එන්නේ. එතකොට මෙයා එනවා 5^3 15x 5^4 20y 5^9 45. එයාව මං ගන්නවා හතරවෙනි සමීකරණේ කියලා. ඊළඟට මම තුන්වෙනි සමීකරණයේ ගුණ කරනවා හතරෙන් එතකොට එනවා 4^2 8x 4^5 20y 4^17 10^4 40 7^4 28 40 28 68 මෙයාව මං ගන්නවා පස්වෙනි සමීකරණේ කියලා ධන 20y ඍණ 20y සංගුණක සමානයි වගේම ලකුණ අසමානයි
එහෙමනම් මට වයිව ඉවත් කරන්න මා කළ යුතු දේ හතරවෙනි සමීකරණයයි පස්වෙනි සමීකරණයයි එකතු කරන එක සංගුණකවල ලකුණ විරුද්ධයි. එතකොට අපිට මෙතන එනවා 15x එකතු කිරීම 20y එයාට එකතු කරනවා. එකතු කරන හින්දා කිසි ගැටලුවක් නැහැ අපිට. ඒ විදිහටම ලියන්න පුළුවන්. ලකුණු මාරු වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන 45 එකතු කිරීම ඍණ 68. දැන් දරුවනේ ඔබට පෙනෙයි මේ 20y ඍණ 20y ධන 20y ඉවත් වෙනවා. 8යි 15. මොකද? වරහන අතෙන්ට දැම්මේ නැත්තේ ඇයි? වරහන අවශ්‍ය නැහැ පුතා. මොකද එකතු කරනකොට මේගොල්ලන්ගේ ලකුණු මාරු වෙන්නේ නැහැනේ. ලකුණු මාරු වෙන්නේ නැහැ. එකතු කරනකොට ධන 8x ම තමයි ඍණ 20y ම. අතන අඩු වෙනකොට දෙන්නම අඩු වෙන හින්දා එතකොට මේගොල්ලන්ගේ ලකුණු මාරු වෙනවා. ඒකයි වරහන විශේෂයෙන් දැම්මේ. එතකොට ධන 8x නෙවෙයි. එතකොට 8x ඍණ 8x වෙනවා. අඩු වෙනකොට ඍණ 20y ධන 20y වෙනවා. දැන් මෙතන 15x 8x එකතු වුණාම 23x වෙනවා. මෙතන එනවා ඍණ ගොඩ වැඩි ධන ගොඩ අඩුයි. 68ෙන් 45ක් අපි අඩු කරනවා. 8ෙන් 5 3යි 6ෙන් 4 2යි ඍණ ගොඩ වැඩි හින්දා ඍණ 23යි. දැන් අපි දෙපැත්තම 23ෙන් බෙදනවා. මෙයත් 23ෙන් බෙදනවා මෙයත් 23ෙන් බෙදනවා. එයා ධන 23. 23ට 23 ඉවත් වෙනකොට ධන ඍණ ඍණ මෙතන 1යි. උත්තරේ x = 1යි. ඔන්න හොඳයි. x = ඍණ 1 අපි ආදේශ කරනවා කාටද? කියන්නේ සමීකරණ පහම තියෙනවා අපිට පහසු එක. අපිට වඩා පහසු මං අංක 1 කියලා හිතනවා ඒකට ආදේශය. ඒකට ආදේශය. එතකොට පුතා 3 අපි ගත්තොත් 3 ගුණ කිරීම ඍණ 1 3 ගුණ කිරීම ඍණ 1 එකතු කිරීම 4y සමානයි 9යි. මෙතන එනවා ඍණ 3 ධන 4y සමානයි 9යි. එතකොට ඍණ 3 අයින් කරගන්න අපි දෙපැත්තටම ධන 3ක් එකතු කරමු. එතකොට ඍණ 3 ධන 4y සමානයි 9යි. මෙයාට අපි 4ක් එකතු කරනවා 3ක් එකතු කරනවා මෙයාට 3ක් එකතු කරනවා. එතකොට දරුවනේ ඔබට පේනවා මේ ඍණ 3 ධන 3 ඉවත් වෙනවා. එතකොට මෙතන එනවා 4y = 9යි 3යි 12යි. ඊට පස්සේ අපි මේක 3ෙන් 4ෙන් බෙදනවා මෙයාත් 4ෙන් බෙදනවා. මේ 4ට 4 ඉවත් වෙනවා y = 3යි. ඔන්න 4 වරක් 1යි 4 වරක් 3යි. එතන අපි ලියනවා මේ නිසා විසඳුම් විසඳුම් x = ඍණ 1යි y = 3යි. ඔන්න ඔහම පැහැදිලිද? පැහැදිලි. අන්න ඒවා. මට හරි මොනවා හරි ගැටලු ගන්න තියෙනවා නම් අහන්න සද්ද නැතුව ඉන්න එපා. මේ මොහොතේම අහන්න. පිළිවෙලට යන නිකන් කවියක් වගේ තමයි හරියට කල්පනාවෙන් මේක ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕන. මේක පුරුදු පුහුණු වුණාම සක්කාල පේනවා කාවද ඉවත් කරන්න ලේසි මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් කල්පනාවෙන් සුළු කිරීම කරගෙන යන්නයි ඕනේ නේ. සුළු කිරීම ඊට පස්සේ පැහැදිලිව පිළිවෙලට කරන්නයි ඕනේ. අපි තව ගැටලුවකට එමු බලන්න. එකිනෙකට වෙනස් අවස්ථා තමයි මම මේ ගන්නේ. අපි ගමු තව ගැටලුවක්. මකරවා අහහා ඕනෙද පාඩි ඉවරුණාම කියන්නේ
අපි බලමු මේ ගැටලුව ටිකක් හිතන්නේ වෙයි 3x අඩු කිරීම 4y සමානයි 8 ගුණයක් බරපතල වැඩි වේද දන්නේ කමන්නේ උත්සාහ කරන්න ඔයගොල්ලන්ට පුළුවන් ද එකතු කිරීම එක මේ අභ්‍යාසය ගානක්මයි ගත්තේ ඊළඟට තියෙනවා 2 ගුණයක් දෙගුණයක් දෙකයි x එකතු කිරීම තුනයි y සමානයි 26 අඩු කිරීම y 20 දන්නලු මොකද කරන්නේ පළවෙනිම එක දෙක කියලා දාගන්න ඊළඟට පළවෙනි සමීකරණයේ පුතා මේ වරහන් ඉවත් කරලා xy ව එක පැත්තකට ගන්න. පළවෙනි සමීකරණයේ xy ව එක පැත්තකට ගන්න. සාමාන්‍යයෙන් අර අපේ සමගාමී සමීකරණය සාමාන්‍යයෙන් අපි මේ දෙන්නේ අඥාත එක පැත්තකට නියතයන් අනිත් පැත්තටනේ. දෙවෙනි සමීකරණෙත් වරහන් ඉවත් කරලා අඥාත එක පැත්තකට ගන්න. ඊට පස්සේ තීරණය කරන්න x වද y වද ඉවත් කරන්න කියලා. ඊට පස්සේ x y ව ඉවත් කරන්න තව දුරටත් තව සමීකරණ දෙකකට යනවද නැත්නම් එකකින් පුළුවන්ද කියලා තීරණය කරගෙන ඉදිරි ගමන යන්න බලන්න මම වෙලාව දෙන්න ඔබ උත්සාහ කරන්න ඔබ යම් දුරක් යන්න සමහර වෙලාවට ඔබට ගමනාන්තයටම යන්න පුළුවන් වෙයි උත්තරේ ආපු ගමන් මාව දැනුවත් කරන්න හදන්න නිකන් ඉන්න එපා හිතන්න සුළු කරන්න කල්පනාවේ ඉන්න මම මේ
පීවර දෙකක් කරන්න හදන්නේ දැන් පළවෙනි පීවර මෙයා අඥාත එක පැත්තකට හදාගන්නේ බෑ එතකොට මම මෙතන එකෙන් කියලා දාලා 3x අඩු කිරීම 4y එක ගැටලුවක් නෑ මෙතන වරහන් ඉවත් කරනවා 8 වරත් එක 16 අඩු කිරීම 8y එකතු කිරීම 1 ඊළඟට නැවත 3x අඩු කිරීම 4y සමානයි මේ 16 එකයි 14 අඩු කිරීම 8y දැන් මේ අඩු කිරීම 8y අපි අයින් කරගන්න දෙපැත්තටම 8y එකතු කරනවා මෙයාටත් 8y එකතු කරනවා එතකොට මොකද වෙන්නේ එතකොට මෙතන මේ 8y ට 8y ඉවත් වෙනවා එතකොට මෙතන එනවා 3x 8y එකෙන් 4y අඩු වෙනවා එතකොට මෙතන 4y සමානයි 17යි මේක අපි ගන්නව පුතා තුන්වෙනි සමීකරණය කියලා ඊට පස්සේ දෙවෙනි සමීකරණය දෙකෙන් දෙකෙන් මෙතන වරහන් ඉවත් වෙනවා දෙවරත් දෙක 4x දෙවරත් තුන 6y මෙතන එනවා 26 අඩු කිරීම y මේ y වයින් කර ගන්නවා එතකොට 4x + 6y සමානයි 26 අඩු කිරීම y මෙතෙන්ද අපි මොකද කරන්නේ ධන y දෙපැත්තටම y ව එකතු කරමු එතකොට පුතා මෙතන මේ y ට y ඉවත් වෙනවා මේ y ට y ඉවත් වෙනවා එතකොට මෙතන සමීකරණය හැදෙනවා 4x එකතු කිරීම 6y y එකතු වුණාම 7y y = 26 මෙයව ගන්නවා අපි හතරවෙනි සමීකරණය කියලා දැන් දෙන්නම ළඟට ගමු 3x + 4y = 17යි ඒ තුන්වෙනි සමීකරණය 4x + 7y = 26 ඒක හතරවෙනි සමීකරණය ඔතනට ආපු දරුවෝ කියන්න බලන්න මට මෙතනට ආවද ඔව් සර් මෙතනට ආව නම් ඔබ ගැටලුවේ අර්ධයක් අවසන් කරගත්ත කියන්නේ අවශ්‍යම තැන උතන උතන්ට එන්න ඕන දැන් අපි තීරණය ගන්න හදන්නේ x ව දයින් කරන්නේ y වද මෙයාගේ සංගුණකේ 3යි මෙතන 4යි කොහොමත් එහෙනම් 12ට යන්න වෙනවා සමීකරණ දෙකකට x වයින් කරනවා නම් දෙකකට යන්න වෙනවා මෙතන 4යි 7යි ඒත් 4 7 කරන්නත් බෑ 7 4 කරන්නත් බෑ 14ට තමයි යන්නේ නෑ 21ටනේ හතෙන් ගුණ වෙන්නේ 28ට මම තීරණය කරනවා x ඉවත් කරන්න x ඉවත් කරන්න තීරණය කරලා මම තුන්වෙනි සමීකරණයේ ගුණ කරනවා හතරෙන් එතකොට 4 වරක් තුන 12යි x 4 වරක් අතර 16යි y 17ව 4ක් 10ව 4ක් 40යි 7වරක් අතර 28යි 40යි 28 එකතු කරාම 68යි එයාව මම ගන්නවා 5 වෙනි සමීකරණය කියලා ඊළඟට මම 4 වෙනි සමීකරණේ ගුණ කරනවා 3ෙන් ඒතර 3වරක් අතර 12යි x 3වරක් අතර 21යි y 26ව 3ක් 20ව 3ක් 60යි 6වරක් 3 18යි 60යි 18යි 78යි මෙයා අපි 6 වෙනි සමීකරණය. දැන් x සමාන වුණා x ගේ සංගුණක සමාන වුණා. හැබැයි සංගුණක ලකුණ ධන දෙන්නම ලකුණ සමානයි. එහෙනම් මම අඩු කරනවා. 6න් 5 අඩු කරනවා. එතකොට මට ඍණා ගියන් එන්නේ නැහැ. 6න් 5 අඩු කරනවා. එතකොට මොකද වෙන්නේ 12x + 21y මෙයාගේ වම් අත පැත්ත. එයාගෙන් අඩු වෙනවා. අඩු වෙනවා කාවද මෙතන 12i x එකතු කිරීම 16i y 16i y මෙතන එනවා 78 අඩු කිරීම 68 එතකොට මෙතන 12i x
දන 21යි y අඩු කිරීම 12යි x අඩු කිරීම 16යි y 78න් 68ක් අඩු කරාම 10යි දැන් මොකද වෙයි අන්න 12x ට 12x ඉවත් වෙනවා 21යි y ගෙන් 16ක් අඩු වෙනවා ඒ කියන්නේ 5යි 5යි y සමානයි 10යි දැන් දරුවනේ අපි මොකද කරන්නේ දෙපැත්තම 5න් බෙදනවා y වෘත්ත කරගන්න 5ට 5 බෙදෙනවා y සමානයි 5ව 1යි 5ව 2යි දරුවනේ y සමානයි 2යි ඔය උත්තරේ ආවද හරිද ආවනේ බොහොම හොඳයි අනිත් ආවේ නැත්තම් විශේෂයෙන් අවධානය යොමු කරන් තමන්ට කොහෙද වැරදුනේ කියලා ඊළඟට අපි එනවා y සමානයි 2 අපි ආදේශ කරනවා y සමානයි 2 අපිට දැන් 1ට ආදේශ කරනවට ඒ ටිකක් ඊට වඩා මේ අපිට තියෙනවනේ සමීකරණ අපි 3ට ආදේශ කරනවා 3ට ආදේශය ඕකට ආදේශ කරලා උත්තර එන්න ඕන එතකොට අන්න 3i x ධන 4 වාරයක් y ඒ කියන්නේ 4 වරක් 2 සමානයි 17යි එතකොට එනවා 3x ධන 4 වරක් 2 8 සමානයි 17යි දැන් මම මෙතන දෙපැත්තම අඩු කරනවා 8 8ක් අඩු කරනවා මේ 8ට 8 ඉවත් වෙනවා එතකොට අන්න මට එනවා 3x මම මෙතන මේ පීවරට එන්නේ 3x සමානයි 17න් 8ක් අඩු කරාම දරුවනි 9යි දැන් මම මොකද කරන්නේ දෙපැත්තම 3න් බෙදනවා 3ට 3 බෙදෙනවා පුතේ x 9 3න් බෙදෙනවා ඒ කියන්නේ 3යි අන්න අපි අවසානයේදී එනවා දරුවනි අවසානයේ අපි දිනනවා එම නිසා විසඳු x 3යි y 2යි ඔන්න ඔහොමයි පුතා ඔව් තරමි තර දකුණු අත පැත්තේ උඩම කියන අපිට ආයි කියන්නේ සර් ඒ ටික දකුණු අත පැත්තේ උඩින් නම් කියන්නේ ඒක අර 3x ධන 4y සමාන 17 ඒක අංක 3 විදියට ගත්තේ ඔව් ඒ දෙක හරි ඊට පස්සේ අර මේ 3න් ගුණ කරනවා 4ක් කියලා තිනන්න එතන ඉඳන් සර් ඇයි දැන් මෙතන දැන් ඔයා මෙතන මේ දිහා බැලුවම ඔයා මේකෙන් එක අඥාතයක් අයින් කරගන්න එපා එතකොට මොන අඥාතයද අයින් කරගන්න වඩා පහසු වෙන්නේ කියලා හිතන්නේ දැන් මම අයින් කරේ x x ඔව් x y ඉවත් කරන්න නම් මේ දෙන්නගේ සංගුණක එකම අගයකට ගන්න එපා ඔව් ඔව් එතකොට කීයටද ගන්න වෙන්නේ ඊට පස්සේ 12ට ගන්න පුළුවන් ආ 12ට ගන්න නම් තුන්වෙනි සමීකරණේ කීයටද ගුණ කරන්න ඕනේ තුන්වෙනි සමීකරණේ හතරෙන් ගුණ කරන්න ඕනේ ඒක තමයි මේකද එර 6න් 5ක් අඩු කරනවා එතකොට ඔන්න දැන් x ගේ සංගුණක සමාන වෙනවා නේද එතකොට ඔව් x ගේ සංගුණක සමාන වෙනවා මෙතන එනවා ධන 12ක් මෙතනත් ධන 12ක් දැන් x අයින් කරගන්න නම් මේ දෙන්න එකතු කරලා හරියනවාද අඩු කරලා අඩු කරනවාද අඩු කරන්න ඕනේ අඩු කරනවා එතකොට අඩු කරනකොට මං කරේ වැඩි යගේ තියෙනවනේ මේ 78 නේ තියෙන්නේ එහෙනම් මම කරේ 5න් 6 අඩු කරොත් මට මෙතන ඉන්නේ 68 අඩු කිරීම 78නේ. එහෙනම් වුණොත් 68 අඩු කිරීම ඇත. පොඩි එකකින් ලොකු කෙනෙක් අඩු වෙන. එතකොට ඍණ ගානක් එන. ඒ ඍණ ගානේන එක වළක්ව ගන්න මම මොකද කරේ 6න් 5 අඩු කරා. ඒක කරන්න පුළුවන් කියන්නේ. 5න් 6 අඩු කරනවා නැත්නම් 6න් 5. එතන තේරුණාද? ඔව් සර් හරි. හරිනේ මකන්නද
මකන්නා හරි හරි ඔන්න ඊළඟ ගාන මම හිතන්නේ ඔයගොල්ලන් මේ අවුරුද්ද මේ මම දැන් ඕලෙවල් පාස් පේපර්ස් ටිකක් තමයි සාකච්ඡා කරන්න හදන්නේ හරි 1986 ඉපදිලා නැනේ ඉතලවත් ඉතලවත් නැනේ ඕගොල්ලෝ නෙමෙයි අම්මල තාත්තල ඉතලවත් නැහැ එතකොට ඒ එකතු කිරීම 3b සමානයි 38 3a අඩු කිරීම b සමානයි 24 විසඳන්නලු හදන්න බලන්න දැන් හිතලා හදන්න ඒ කාලේ හිතුවේ නැති වුණාට
හරිද දරුවනි? B සමානයි 9. ඈ? B සමානයි 9. ඒ? කෝ ඉසුල පුතා ඉන්නවද? ඉසුල? ඔව් සර්. හදුවේ නැද්ද පුතා තාම? හදනවා සර්. B සමානයි 9යි A සමානයි 11යි. A සමානයි 11යි. තුන්වරක් 9 27යි 27යි 11යි 38යි. තුන්වරක් 11 33යි 33ෙන් 9ක් අඩු වුණාම 24යි. හරි. ඒක තමයි උත්තරේ. මොන මං හදන්නා. එතකොට 1 2 තීරණය ඒගේ කොහොමත් සංගුණකේ සමාන නැහැ බීගේ සමාන නැහැ මං හැබැයි බීගේ සමාන කරන්න තමයි තීරණය කරේ ඔබ ඒගේ සමාන කරලා ඇති ඒක ගැටලුවක් නැහැ බීගේ සමාන කරන්න මං දෙවෙනි සමීකරණේ ගුණ කරනවා 3 එතකොට මට මෙතන එනවා 3 දෙවෙනි සමීකරණේ 3 3 වල 3 9යි A අඩු කිරීම 3යි B 24 ඒවා 3 20 ඒවා 3 60යි 4 වර 3 12යි 60යි 12යි 72යි ඒක මම ගන්නවා 3 වෙනි සමීකරණේ කියලා එතකොට ඕනනම් මම පළවෙනි සමීකරණේ මේ ළඟට ගන්නවා A එකතු කිරීම 3යි B සමානයි 38යි අපේ පහසුවට එයා 1 දැන් අපිට ඍණ 3යි B ධන 3යි B එහෙනම් මම කරන්නේ 3යි 1යි එකතු කරනවා එතකොට මට ඔන්න බලන්න මෙතන එකතු කරනකොට 9යි A අඩු කිරීම 3යි B එතකොට එකතු කිරීම A එකතු කිරීම 3යි B 72 එකතු කිරීම 38 මේ 3යි B ට 3යි B ඉවත් වෙනවා 9යි A A එක වුණාම 10යි A මෙතන එනවා 70යි 100යි 110යි දැන් මොකද කරන්නේ මම දෙපැත්තම 10ෙන් බෙදනවා දෙපැත්තම 10ෙන් බෙදනවා. එතකොට පුතා 10ට 10 ඉවත් වෙනවා 110 10ෙන් බෙදුවාම 11යි. උත්තරේ මෙතන එන්නේ 11යි. A සමානයි 11 මම ආදේශ කරනවා 1ට. 1ට ආදේශය. 1ට ආදේශය. එතකොට එනවා 11 එකතු කිරීම 3යි B සමානයි 38යි. 11 එකතු කිරීම 3යි B සමානයි 38යි. දැන් අපි කරන්නේ දෙපැත්තෙන්ම 11ක් අපි අඩු කරමු. මේකනොත් 11ක් අඩු කරනවා. එතකොට මේ 11ට 11 ඉවත් වෙනවා. 3යි B සමානයි 38ෙන් 11ක් අඩු වුනාම 27යි. දැන් අපි මොකද කරන්නේ දෙපැත්තම 3ෙන් බෙදෙනවා. 27ත් 3ෙන් බෙදෙනවා. 3ට 3 බෙදෙනවා b සමානයි 24ට 3 ව 3 වරක් 9යි මෙතන එන්නේ 9යි එම නිසා අන්න අපි ලියනවා විසඳුම් a සමානයි 11යි b සමානයි 9යි ඔන්න ඔහොමයි ලකුණුත් ඔබ දාගන්න මේ විදිහට තනියම හැදුවා නම් මේ අමතර සමීකරණේ ගොඩනගන අවස්ථාවට එකක් හම් වෙනවා සමීකරණ දෙක එකතු කරලා මෙන්න මේ 10යි A 110 ට 1යි A 11ට 1යි ආදේශයට 1යි උත්තරයට 1යි. ඒ අනුව 1 2 3 4 5යි ලකුණු 5න් කීයද කියලා දාගන්න. ප්‍රථමයෙන් කරන්න ගැටලුවක් නැහැ. පැහැදිලි? හරි. මකනවා. පොඩ්ඩක්
හරි සර්. එමනම් ඔන්න දරුවනි මම ඔබට දෙන්න හදන්නේ තවත් O level පහුගිය ප්‍රශ්න පත්‍රයක ගැටලුවක් හැබැයි ඔබට හිතන්න අවස්ථාවක් දෙන්නේ මේ 1993 තාම ඉපදිලා නැහැ නේද? නැස තාම නැහැ. කිට්ටු කරලාද? ඒත් නැහැ. ඒත් නැහැ. X බෙදීම 2 එකතු කිරීම Y බෙදීම 4 සමානයි 6යි. X බෙදීම 5 අඩු කිරීම Y බෙදීම 2 සමානයි 0යි. විසඳන්න බලන්න. ඔබ ඔබේ දැන් මේ වෙනකොට තියෙන දැනුමත් එක්ක උකට නගන්න බලන්න.
y සමානයි 4යි x සමානයි 10යි. x සමානයි 10යි. දුව කවුද නම මට කියන්න? සම්මිදි. සම්මිදි. සම්මිදිට එන්නේ y සමානයි 4යි x සමානයි 10යි. Okay. Okay. Oh. x समान है 8 y समान है 8 x समान है 8 y समान है 8 चांदी उने तब उत्तर මට පේන දෙයක් තමයි පළවෙනියෙන්ම මේ භාගමය අවස්ථා තියෙන මේ භාගමය අවස්ථා තියාගෙන අපිට මේක ටිකක් කරන්න අපහසුකමකුත් තියෙනවා නමුත් මට මෙහෙමත් පේන ඔන්න බලන්න ඔයගොල්ලෝ සමහර නොදකපු ගැත්තක් මට පේයි මේ මෙතන මේ y බෙදීම 4 මෙතන ඍණ y බෙදීම 2 මොනවා කරත් අපි එක අඥාතයක් අයින් කරගන්න එපා අන්න ඒකනේ කරන්න ඕනේ එක අඥාතයක් අපි අයින් කරගන්න ඕනේ ඒක අයින් කරගත්තන වැඩේ ලේසි එහෙනම් මම තීරණයක් ගන්න හදන්නේ මෙයා මං එක මෙයා දෙක කියලා අරගෙන ගත්තා මෙතන y බෙදීම 4 තියෙනවා මෙතන y බෙදීම 2 තියෙනවා හරි මම මෙහෙම කරනවා මට අන්නේ දෙන තමයි මම මේ ගැටලුවේ මම දැක්කේ ඔයගලන්ට නොපෙනුනාට මට දැක්කේ මෙතන මම මේ මෙතන දැක්කා දෙකේ ගුණාකාරකයක් තියෙනවා මම ලියනම පුතා දෙකෙන් කියලා දෙවෙනි සමීකරණේ මම පොඩ්ඩක් වෙනස් කරන්න හදා පොඩ්ඩක් කියන්නේ මම මෙච්චරයි කරන්නේ දෙකෙන් මම මේ දෙක ඔයගලට පේනවද මෙන්න මේ ඍණ y බෙදීම දෙක මම මේ පැත්තට ගන්නවා එතකොට මොකද වෙන්නේ එතකොට වෙන්නේ x බෙදීම 5 සමාන වෙනවා y බෙදීම 2ට. හරිනේ? දෙපැත්තටම y බෙදීම 2ක් එකතු කරා. සමාන කිමේ ලකුණෙන් එහා පැත්තට ගැනීමක් කරන්න බෑ. අපි ගැනීමක් කියලා කියන්නේ මේ දෙපැත්තටම y බෙදීම 2ක් එකතු කරා. එතකොට මේ පැත්තේ y බෙදීම 2 ඉවත් වෙනවා. මෙතන y බෙදීම 2 එනවා. ඒක ඉතින් අපි මෙහෙමත් සලකනවා විවාහරේ මෙයා මේ සමාන කිරීමේ ලකුණෙන් එහා පැත්තට ගන්නවා කියන්නේ ලකුණු මාරු වෙනවා හැම පදයකම ලකුණු මාරු වෙනවා දැන් 2x ඍණ 3y සමානයි බිංදුව වුණාම මේ ඍණ 3y මෙහාට ගත්තොත් ධන 3y වෙනවා බිංදුව විතරක් නෙවෙයි මෙතන 9 තිබුණා කියමුකෝ ඒතකොට 9 එකතු කිරීම 3y නේ ඒක දන්නවා මම හිතන්නේ ඕගොල්ලෝ ඔන්න මම ඊළඟට කරන්නේ මොකද්ද දැන් මම මේ y බෙදීම 2 මෙතන තියෙන්නේ නේ රයිට් y බෙදීම 2 මම පළවෙනි සමීකරණේ දිහා දැන් බලනවා පළවෙනි සමීකරණයේ අපිට බැයිද y බෙදීම 2 මෙතන හදාගන්න මට නම් පේනවා y බෙදීම 2 හදාගන්න පුළුවන් මං කරන්නේ පළවෙනි සමීකරණේ ගුණ කරනවා දෙකෙන් දෙකෙන් ගුණ කරනවා එතකොට ඒ දෙනවා 2 ගුණ කිරීම 2 ගුණ කිරීම x බෙදීම 2 2 ගුණ කිරීම y බෙදීම 4 2 ගුණ කිරීම 6 දැන් පුතාලට පෙයි මෙතන පෙනෙන්න ගනි මේ දෙක දෙක ඉවත් වෙනවා මෙතනට 2 ඒව 1යි මෙතන 4ට 2 ඒව 2යි එතකොට මෙතන එනවා x එකතු කිරීම y බෙදීම 2 සමානයි 12යි
දැන් මම මෙතන y බෙදීම දෙක ආවනේ මේක මං 3 කියලා ගන්නවා මේක මං 4 කියලා ගන්නවා 3ෙන් y බෙදීම දෙක වෙනුවට දැන් මං කාවද දාන්නේ x බෙදීම පහ මේ y බෙදීම දෙක වෙනුවට x බෙදීම පහ මම මෙතට ආදේශ කරනවා එහෙනම් මං කියනවා 3ෙන් 3 හතරට ආදේශය හතරට ආදේශය එතකොට ඉන්නේ 4 x එකතු කිරීම y බෙදීම දෙක වෙනුවට මන් දාන්නේ x බෙදීම පහ අන්න දැන් අඥාතය අයින් වුණා ආදේශයක් මගින් තමයි මම අයින් කරේ ඒක වඩා කියන්නේ x බෙදීමෙන් පහ y බෙදීම පහ දැන් මෙතන තුන්වෙනි සමීකරණේ අපි ගොඩනැගුවානේ y බෙදීම දෙක x බෙදීම පහට සමානයි කියලා හරිද y බෙදීම දෙකේ යගේ x බෙදීම පහට සමානයි. එතකොට මෙතන y බෙදීම දෙකක් තියෙනවනේ. ඒ y බෙදීම දෙක වෙනුවට මං කාවද ආදේශ කරන්නේ x බෙදීම පහ. එතකොට y ඉවත් වෙනවා. එතකොට දකුණු අත පැත්තේ ඉන්නේ 12 විතරයි. y බෙදීම දෙක වෙනුවට x බෙදීම පහ ආදේශ කරා මෙතන. දැන් මෙතන මම සුළු කර ගන්නවා. එතකොට මෙතන 5යි මෙයා 5 x එකතු කිරීම x සමානයි 12යි. එතකොට එනවා 6 x බෙදීම 5 සමානයි 12යි. යටින් එකක් දාගත්තා. දැන් මෙතන සරල වෙනවා 6ෙන් බෙදෙනවා. එතකොට x 6ෙන් බෙදෙනවා 2යි. 6ෙන් බෙදුවා. 6ෙන් බෙදුවා දෙපැත්ත. එහෙනම් හරහාට ගුණ කරා x සමානයි 10යි. x සමානයි 10යි. මම මේ එක ක්‍රමයක් කියලා දුන්නේ. ඔබ සමහරවිට මේ වෙන මේ ක්‍රමෙින් නොවෙන්න පුළුවන්. මේ හදන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. මම මේ yව මෙහෙම y yව ඉවත් කරගත්ත ආදේශයෙන්. ආදේශයෙන් y දැන් මෙතන බිඳුව තිබුණු හින්දා y බෙදීම 2 x බෙදීම 5ට සමානයි. එතකොට මම මෙතන y බෙදීම 2 හදාගෙන ඒ y බෙදීම 2 වෙනුවට x බෙදීම 5 ආදේශ කරා. සමිදි හැදුවේ කොහොමද සමිතිගේ මෙතන ආව උත්තරේ x සමානයි 10 සමිති පොදු හරයක් අරගෙන සර පොදු හරයක් අරගෙන මේ රේඛීය සමීකරණයකට ගියා නේ 4ෙන් ගුණ කරා මෙයා 10ෙන් ගුණ කරලා එහෙමද චන්දිවුට මොකද උනේ චන්දිව් සර් මම දෙවෙනි එකේ ලියන් තියන්නේ x බෙදීම 5 රින y බෙදීම 5 කියලා අන්න ඒක තමයි आदेश x බෙදීම. එතකොට 10 බෙදීම 5 සමානයි y බෙදීම 2. 10 5න් බෙදුවාම 2යි y බෙදීම 2යි හරහට ගුණ කරා යටින් එකක් දාගෙන එතකොට y සමානයි 4යි. සමිතිගේ උත්තර හරි. එම නිසා විසඳුම් කියලා ලිව්වා. විසඳුම් x සමානයි 10යි y සමානයි 4යි. ඔන්න ඕමයි. ලකුණු ප්‍රදානය කරොත් මෙන්න මෙහෙමයි. දැන් මේ මං හදපු විදියට. මෙන්න මේ පීවරට එක ලකුණක් එනවා. ආදේශ කරලා මෙන්න මේ පීවරට එක ලකුණක් එනවා. උත්තරේට එක ලකුණක් එනවා, ආදේශයට එක ලකුණක් එනවා, මෙතන උත්තරේට ලකුණක් එනවා, ලකුණු පහක් එනවා. චන්දිවුට එතකොට ඔයාට මේ උත්තර දෙකම එන්නේ නැහැ නේ පුතේ. නේ? එතකොට ඔයාට එක ලකුණයි විතරයි ලැබෙන්නේ. ඒක ලකුණ ලැබෙන්නේ ඔයාගේ මෙතන වැරදි අගය තුලින් ඔයා නිවැරදි ආදේශයක් කරලා තියෙනවනේ. ඔයා දැන් මොකක් හරි අගයක් මෙතන හොයාගෙන ඇතිනේ x ට හරි y ට හරි. ඒක ඔයා මේ දෙවෙනි මේ සමීකරණයට ආදේශ කරන අවස්ථාවක් තියෙනවනේ. අන්නේ ආදේශ කරන අවස්ථාවට එක ලකුණක් ලැබෙනවා. එච්චරයි. ලකුණු හතරක්ම ගිලිහෙනවා. දැනුම නැති හින්දවත් නෙවෙයි. එතන උනේ
හිත ඒකාග්‍රතාවයේ පවත්වා ගන්න බැරි වෙච්ච හින්දා දත්ත පිටපත් කර ගැනීමේ වෙච්ච ගැටලුවන්නේ අන්න ඒකයි ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න right ඔන්න ඔහම 93 ගැටලුව 1993 ගන්න මම දැන් අද මෙතන මේ සමගාමී සමීකරණ භාවිතය පිළිබඳව කතා කරන්න යන්නේ අපි ඒක ඊළඟ දවසේ සමගාමී සමීකරණ තුලින් ගැටළු විසඳීම දැන් වැඩිපුර දැන් මේ මෑත භාගයේ ප්‍රශ්න පත්‍රවල ඉන්නේ භාවිතයෙන් ගැටළු විසඳීම ඊට ඉස්සෙල්ලා මේ සමගාමී සමීකරණ විසඳ ගන්න පුළුවන් වෙන්න බෑ විසඳීම පුළුවන් වෙන්න ඕන හොඳට එහෙනම් ඔන්න මම තවත් අභියෝගාත්මක ප්‍රශ්නයක් ඔබට දෙන්න හදන්නේ පොඩ්ඩක් ඉන්න ඉවරද हरे दुदार बोली देवनी समीकरण बिंदु नतुव मैंने संख्यावक का उच्च वाइस बेदी में देख मैं वेत्र गन्ने बैन है तो उठने को देख इतना कुछ अभी तो मैं तीन रहने गन्ने बैन गाता इतना साथ इतने दी एक साथ तक बैन है इतना कुछ आई थिंक अभी करने ने मैं हरे आइन करेंगे ने अन्नो ना पुद्व हरे आ करेंगे ने मैं हमें पादयक में එම පොදු හරයෙන් අයින් කරගෙන රේඛීය සමීකරණ වලට යන්න ඕන රේඛීය සමීකරණ වලට ඒක මම ඔන්න මෙතන පොඩ්ඩක් පෙන්නුවොත් මෙන්න මෙහෙමයි
ඒ ගැටලුවට අවස්ථානුකූලව විසඳුම් ලබා දෙන්න තමයි පුරුදු වෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම දවයි කහතේ කොහොඳයි. එතකොට අපිට මෙතන නිකම් මම ආගයක් දාන්නම්කෝ. මෙතන අපිට නමේ තියෙන්නේ කියලා. එතකොට අපිට දැන් මේක හොඳම දේ මෙතන තවත් එකක් ගන්න පුළුවන් ඕන නම් මේ y බෙදීම දෙක අපි තව විදිහක් තියෙනවා මෙතන මේ ලේසියෙන් අපි තුන් මෙතන y බෙදීම හතර නෙමෙයි තියෙන්නේ කියලා මෙතන y බෙදීම තුන කියලා. එතකොට අන්න අපි මොකද කරන්න ඕනේ මේ දෙකෙනුයි තුනෙනුයි ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවකින් මේ පළවෙනි සමීකරණය ගුණ කරනවා. ඒ කියන්නේ 6. 6 ගුණාකාරකයක් ඕනම එකක්. එතකොට ඔය විදිහට ගන්නවා. මේ 6න් ගුණ වෙනවා. y බෙදීම තුන. මෙයත් 6න් ගුණ වෙනවා. හැම පදයක්ම 6න් ගුණ වෙනවා. එතකොට පුතා මෙතන මේ සුළු වෙනවා. දෙවරක් 1යි දෙවරක් 3යි. මෙතන 3 වරක් 1යි 3 වරක් 2යි. එතකොට අපිට අර සුපුරුදු රේඛීය සමීකරණයක් හැදෙනවා මේ. 2y 6 වරක් 6 36යි. තේරෙනවා. එයාව අපි ගන්නවා හතරවෙනියක් කියලා. මෙයත් එතකොට 10න් ගුණ කරලා ගන්නවා ඒ වගේ. ඊට පස්සේ ගමන යන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දෙවෙනි සමීකරණේ කියන ගුණ කරන්න ඕනේ. දෙවෙනි සමීකරණේ 5යි 2යි දෙන්නම අයින් වෙන්න නම් කීයද ගුණ කරන්න ඕනේ? අන්න ඒක 10ට පොදු ගුණ. 10ෙන් ගුණ කරගෙන යන්න. 10යි. 10ට 5 ව 2යි, 10ට 2 ව 5යි, 10 වරන් 9 90යි. එතකොට එතන තව රේඛීය සමීකරණයක් එන. ඊට පස්සේ ඊටු උත්ගමන යන්න පුළුවන්. හරි. හරි. මෙන්න තවත් අභියෝගාත්මක අවස්ථාවක්. මේවා සමහරවිට ඔයගොල්ලන්ගේ මේ අච්චු පොතේ මෙවැනි ගැටලු නැහැ. නමුත් මම මේ දෙන්නේ පාස් පේපර්ස් ගණන් ටිකක් ඔබට හිතන්න. බලමු ඔබ පොතේ දුරට එයිද කියලා අඥාත මේ වගේ එකක්. 1995 දැන් ඉපදිලාද? තාම නැහැ සර්. තාම නැහැ. එහෙමනම් මෙන්න මෙහෙම. ඒ අඩු කිරීම 2b සමාන 0යි. නෝ සෝරි 9යි යා 0 නෙවෙයි 9යි. ඒ එකතු කිරීම 2c 9යි. 2යි a එකතු කිරීම b එකතු කිරීම c 8යි. 20යි. අඥාත කීයක් තියෙනවද? අඥාත 3ක් තියෙනවා. අඥාත 3යි සමීකරණ 3යි. උත්සාහ කරන්න බලන්න. ඔබට අවස්ථාව. මේක හදා ගන්න පුළුවන් කියන්නේ ඉතින් හොඳයි සුපිරි. අති විශිෂ්ටයි. මම උදව් කරන්නේ
කොහොමද උත්තර? උත්තර කියන්න පුළුවන්ද? මම හදනවා. සර් කියන්නද? ඔව් කියන්න දුව. සර් A වලට ආවේ 4යි. B වලට ආවේ ඍණ 2.5යි. C වලට ආවේ A වලට 4යි. ඔව් සර් A වලට 4යි. B වලට ඍණ 2.5යි. C වලට ධන 2.5යි. දුවගේ නම තනුශ්‍රී. තනුශ්‍රී සර් A වලට 4යි, B වලට ඍණ 2.5යි, C වලට ධන 2.5යි. දුව නම සමිදි. සමිදි දැන් දෙන්නටම මේ උත්තරේ ආවනේ. හරි පුතානේ මම හදන්න ගන්නම් එහෙනම්. අඥාත 3යි. සමීකරණ 3යි. මොනව කරන්නත් අඥාත දෙකක් තියෙන සමීකරණ දෙකකට යන්න වෙනවා. ඊට පස්සේ එක අඥාතයක් තියෙන සරල සමීකරණයට එන්නහට එන්න ඕන. ඒ අන්න එතනට යන්නේ පහසු ගමන පහසුවෙන් යන්නේ කොහොමද කියලා තමයි පොඩ්ඩක් හිතන්න ඕනේ. පහසුවෙන් යන්නේ කොහොමද කියලා. तभी पहास यानी कहमदान नदी ओ अभी मेक मनोकरण तेक दिख तुन के नाम कर गो एक दिख के मैं तुन के मन नाम कर गरे नाम कर गे අපි බලමු අඥාත දෙකක් සහිත සමීකරණ දෙකකට මෙයව ගෙනියන්නේ අඥාත දෙකක් සහිත සමීකරණයකට මම ඒගේ මෙතන සංගුණකයේ සමානයිනේ 1යි 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 මම අඩු කරනවා පුතා 2න් 1 2න් 1 අඩු කරනවා එතකොට මෙතන එනවා a ධන 2c මේ එයාගෙන් අඩු වෙනවා වරහන a ඍණ 2b මෙතන 9න් 9 අඩු වෙනවා
එතකොට මෙතන එනවා a දන 2 c අඩු කිරීම a ඍණයි ඍණයි දන 2 b සමානයි බිඳුවයි දැන් a ඉවත් වෙනවා 2 c දන 2 b සමානයි බිඳුවයි හරි දෙකෙන් බෙදනවා මම මේ ඔක්කොම එතකොට c දන b සමානයි බිඳුවයි ඒ කියන්නේ පුතා c කියන්නේ ඍණ b ඔන්න ඔහොම මං ගත්තා හතරවෙනි එක කියලා c කියන්නේ ඍණ b c කියන්නේ ඍණ b ඔක්සර් දෙකෙන් බෙදද්දී බිඳුව දෙකෙන් බෙදන්නේ මේ බිඳුව දෙකෙන් බෙදුත් බිඳුවයි මේ ඔක්කොම දෙකෙන් බෙදන්න පුළුවන් නේ දැන් මට c සමානයි ඍණ b ඊට පස්සේ c සමානයි ඍණ b කියලා අපිට සම්බන්ධයක් එනවා දැන් මම මේක තුන්වෙනි එකට ආදේශ කරනවා හතර තුනට ආදේශය හතර මන් තුනට ආදේශ කරනවා එතකොට එනවා 2a ධන b c වෙනුවට දාන්නේ ඍණ b දැක්කද c වෙනුවට දාන්නේ ඍණ b ධන ඍණ b සමානයි 8යි දැන් මොකද වෙන්නේ දැන් ධන b ඍණ b ඉවත් වෙනවා එතකොට මෙතන 2a සමානයි 8යි එමනිසා ඒව හොයන්න 2a දෙපැත්තම දෙකෙන් බෙදෙනවා 8ක් දෙපැත්තම දෙකෙන් බෙදෙනවා අර දුර කිව්වා වගේ a සමානයි 4යි a 4 එනවා දැන් ඉතින් ඒව දන්නවනම් b හොයන්න පුළුවන්නේ දැන් a සමානයි 4 අපි ආදේශ කරනවා එකට ආදේශය එකට ආදේශය එතකොට 4 අඩු කිරීම 2i b සමානයි 9යි 4 අඩු කිරීම 2i b සමානයි 9යි දැන් මම මෙහෙම කරන ඕන බලන්න එකපාර මෙතන තියෙන පුතා ඍණ 2i b නේ ඍණ 2i b මම මේ පැත්තට ගන්නවා මෙතන තියෙන ධන 9 මේ ධන 9 මම මේ පැත්තට ගන්නවා ගැනීම කියන්නේ ප්‍රත්‍යක්ෂ මෙතන වෙන්නේ එතකොට මොකද වෙන්නේ හතර ගැටලුවක් නෑ යා එහෙමම තියෙනවා 9 මෙහාට ආවම ඍණ 9 වෙනවා අර 2i b එහාට ගියාම ධන 2i b වෙනවා එතකොට මම පැති දෙක මාරු කරලා ලියනවා 2i b සමානයි ඍණ 5යි එහෙනම් මම දෙපැත්තම දෙකෙන් බෙදනවා 2i b දෙකෙන් බෙදනවා ඍණ 5 දෙකෙන් බෙදනවා ඒ අනුව දෙකට දෙක බෙදුනහම b සමානයි 5 දෙකෙන් බෙදුවාම 2.5යි b කියන්නේ ඍණ 2.5යි දැන් මට ඕනි c ව c ව හොයන්න පුළුවන් a මෙතනට ආදේශ කරලා a සමානයි 4 දෙකට ආදේශය දෙකට ආදේශය එතකොට එනවා 4 ධන 2 c සමානයි 9යි එතකොට මම මේ 4 මෙහා පැත්තට ගෙනියනවා මේ 4 මෙතන තියෙන ධන 4 නොපෙනුනාට මේ ධන 4 එහාට එහාට ගන්නවා එතකොට මොකද වෙන්නේ එතකොට 2 c සමානයි 9 අඩු කිරීම 4 වෙනවා ඒ කියන්නේ 2 c සමානයි 5යි එතකොට 2 c සමානයි 5යි දෙපැත්තම දෙකෙන් බෙදුවා අන්න දරුවනි c සමානයි 2.5 අපි අයිනවා අවසානයේ විසඳුම් කියලා ලියනවා විසඳුම් a සමානයි 4යි b සමානයි ඍණ 2.5යි c සමානයි 2.5යි ඔන්න very good පුතා අර දෙන්නම හරි අනිත් අය තමර ඇති තේරුමාද ඈ සෝ ගෙසේ දැන් බී හොයාගත්තට පස්සේ සර් ඍණ 2.5 කියලා හතරෙන් කියලා අරගෙන අපි හතර කිව්වනේ ඍණ බීට සී සමානයි කියලා ඔව් මෙතනින් ගන්නත් පුළුවන් දැස් රයිට් එකක් හරි
මෙතනට ගන්න තිබුණා මට ඔව් මෙතන b සමානයි ඍණ 2.5 ඍණෙන් ගුණ කරා නම් ධන 2.5 ඒක හරි ඔව් සර් ඕකේ අර තුන්වෙනි සමීකරණේ දෙකෙන් වැඩි කරලා ඒක ඒ 3 3 අඩු කිරීම 2 එකතු කිරීම 1 කියලා ඒ අරගෙන එහෙම අඩුව දෙකෙන් වැඩි කර ගුණ කරනවා එතකොට මෙතන එනවා 2b 2c ඊට පස්සේ ඒන එකයි පළවෙනි එකයි එකතු කරනවාද නෑ සර් 3 අඩු කිරීම 2 එකතු කිරීම 1 කියලා සමීකරණ තුනම එකට අර මෙයා දෙකෙන් තුන්වෙනි එකේනා දෙකෙන් ගුණ කරලා ඒන එකේනාද නැත්තම් මේ මෙහෙම තියද්දිද නෑ සර් තුනෙන් වැඩි කරලා ඒන එකේනා තුනෙන්ද දෙකෙන්ද දෙකෙන් 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 ඔව් එතකොට ඔයා ඒන එකේනයි දෙකයි එකතු කරනවා ඒන එකේනයි දෙක දෙකයි අඩු කරලා ආයි එක එක C වයින් වෙනවා ආයි ඒ ආ ඊට පස්සේ ඔයාට AB වලින් සමීකරණ දෙකක් එන්නේ AB සමීකරණ දෙකෙන් ඊට පස්සේ ඔයා ඒක සුළු කරාම ඒව එනවනේ ඔව් සර් ඔව් මෙතන 2B හැදෙනවනේ C වයින් වෙනවා ඊට පස්සේ ඔයා මෙයාව අඩු කරාම C වයින් වෙනවා ඊට පස්සේ ඔයා මෙයත් එක එකතු කරනවා එතකොට ඔයාට ඒව එනවා ඒත් උත්තරේ 4 එන්න ඕන හරි සර් හරි හරි ඒකත් හරි මේ මෙයාව දෙකෙන් ගුණ කරලා දෙවෙනියා එකතු කර අඩු කරා එතකොට c වයින් වෙනවා ඊට පස්සේ පළවෙනියා එකතු කරාම b වයින් වෙනවා ඔයාට ඒ වෙනවා ඊට පස්සේ ඒව ආදේශ කර කර c ව අනිත් ඒවා හොයා ගන්න පුළුවන් ඒත් හරි අඥාත තුනක් එන අවස්ථාව මෑත භාගයේ ආවේ නැහැ දෙන්න බැරි ගමකුත් නැහැ අඥාත තුනක් නෙමෙයි හතරක් නෙමෙයි පහක් නෙමෙයි කොච්චර ආවත් ඔබ මේ තියරි එක මේකේ සිස්ටම් එක දැන් ඔබට තේරෙන්නේ නැති අඥාත පහක් ආවත් අපි අවසානයේ ඒක සුළු කරලා සුළු කරගෙන කොමරි අඥාත දෙකකට හදාගෙන ඒ අඥාත දෙකෙන් අඥාත එකකට එනවා ඒක තමයි වෙන්නේ නේද ඉතින් ඔයගොල්ලන් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ සීමාව තුල දැනටන වැඩිපුරම දකින්න තියෙන අඥාත දෙක මේ 1980 ගණන් 90 ගණන් වල තමයි අඥාත මේ තුන අවස්ථා තිබුණේ ඉතින් බැරි නෑ මම ඔයගොල්ලන්ට හිතන්න අවස්ථාවක් දුන්නේ ඒක බොහෝ දෙනෙක් කරා සතුටුයි. ඉගෙනීමේ වෙනස් අවස්ථා තමයි පුතා හදන්නුනේ. එක වගේ ගණන් 1000ක් 2000ක් ඇදුවත් වැඩක් නැහැ. ඔබට වෙනස්ව දකින්න බැයි නා. අන්න ඒකයි. එහෙනම් අපි අද ඊයේ පන්තිය තමයි අදට වෙන් කරගත්තේ. කාලගුණ අයහපත් තත්ත්වයක් තිබුණු හින්දා මම හිතන්නේ අද දවසේ සාර්ථකයි. පැය දෙකක කාලයක් ගත කරා. පාස් පේපර්ස් ගණන් කීපයක් කතා කරා. සමගාමී සමීකරණ පිළිබඳව ඔබට ආරම්භයක් දුන්නා. ඉතින් සමගාමී සමීකරණ විසඳන්න පුතා මම දැන් මේ මොහොතේම ඔයගලන්ට දානවා තව මේ WhatsApp එකට දාන්නම් මේ ගණන් කීපයක් ඒ ටිකක් හදන්න මම දැන් පින්තූරයක් දාන්නම් ඒවත් හදන්න ඊට පස්සේ අපි ඊළඟ බ්‍රහස්පතිදා සමගාමී සමීකරණ භාවිතයෙන් ගැටළු විසඳීමට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ සමගාමී සමීකරණ භාවිතයෙන් ගැටළු විසඳන අවස්ථාව තමයි අපිට මෑත භාගයේ වැඩිපුරම ඉන්නේ පාස් පේපර්ස් වල ඒ හින්දා අපි ඒ ගැන තව දාන්න යොමු කරලා යොමු කිරීමක් කරලා වර්ග සමීකරණත් පොඩ්ඩක් ඒ මොහොතේම හඳුනා ගන්න බලමු වර්ග සමීකරණ ගැන ලොකුවට 10 ඉදි කතා කරන්නේ ඒ විදිහට අපි මේ ගමනේ යමු නිතරම දෙන උපදේශය තමයි තමන් ඉන්න මට්ටමින් ඉහළට යන්න උත්සාහ කරනවා මිස ඉන්න තැනේ ඉඳන් පහළට නම් වැටෙන්න උත්සාහ කරන්න එපා පුතා නේද ඔබලගේ අම්මලා තාත්තලා තම પરම්පරාව තුළ ඒ තම ඒ ජීවන ක්‍රියාවලියේ බැටන් එකක් අරන් ඉන්නේ බැටන් එකක් ඔබේ තත් සීයලා චිලා හිටපු සමාජ තත්වෙන් එහාට ගිහිල්ලා අම්මලා තාත්තලා ඔවුන්ගේ උනන්දුව මත ඔබට පහසුකම් සැපීමට ඔවුන් වේශමාංශී වෙනවා එතනින් ඊළඟ බැටන් එක ඔයගලන්ට දෙන්නේ ඒ බැටන් එක අරගෙන ඔයගලෝ හොඳ ගමනක් යන්න ඕන ඊළඟට ඒකට හැම පැත්තෙම ශක්ති සම්පන්න වෙන්න ඕන නේද නිරෝගී වෙන්න ඕන කායික මානසික සමතුලිතතාවය තියෙන්න ඕන බාහිර ක්‍රියාකාරකම් කරන්න ඕන අධ්‍යාපනයේ සම්පූර්ණ සැපිරෙන්න ඕන ගුණහපත්කම් මේ ඔක්කොම එකතු කරගෙන තමයි ඔයගොල්ලෝ ඊළඟ ෆේස් එකට පියමන් කරන්නේ මේ ජීවන ගමනේ ඒ යම් තැනකදී අපි ඉපදුණු මැරෙන තැන වෙනකන් අපි ජීවිත කාලය තුල මේ ගමන යනවා
සමාජ මෙහෙවරක් කරමු. හරි. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මොනවද අහන්න තියෙනවද? හරි. පටන් ගන්න නම් ගණන් හදන්න මම ගණන් ටිකක් තව WhatsApp group එකට දාන්නම්. හරි. එහෙනම් මම මෙතනින් නවතිනවා. ඉක්සන්න. Thank you, sir. Have a nice day. Thank you, sir. Thank you, sir. Thank you, sir. Thank you, sir.